හැමෝටම. ඉතින් අද චුට්ටක් වැස්ස වහින දවසක්. ඉතින් අද දවසේ උදේම මටයි අම්මටයි හිතුණා කන්දි විහාරයට ගිහින් එන්න. ඇත්තම කිව්වොත් අපි ගොඩ දවසේ ඉඳන් කන්දි විහාරේ යන්න තමයි හිතේ. ඉතින් අද දවසේ යන්න හිතුන නිසා අපි දෙන්නම උදේම කන්දි විහාරේ යන්න පිටත් වුණා. දැන් ඉතින් අපි මේ කන්දි විහාරයට යන ගමන්. අපිට කන්දි විහාරයේ යන්න තියන්නේ කොළඹ අලුත්ගම බස් එකේ. ඇත්තටම අපිට පැය කහමාරක් වගේ වෙලාවක් තමයි මේ ගමනට ගත වෙන්නේ. ඉතින් අපි උදේම පිටත් වුණ නිසා ඉක්මනින්ම අපි කන්දි විහාරයට ළඟා වුණා. බස් එකේ මෙහෙම පාර දිපැත්ත බල බල යන එකත් හරිම සුන්දර ගමනක් තමයි වෙලාවකට. ඉතින් මේ වෙලාවේ මට දෙයක් කියන්න හිතුණා. සමහර වෙලාවට අපේ ජීවිතයේ දෙයක් නැති වුණාම, එහෙම නැත්නම් කෙනෙක් අපේ ජීවිතෙන් ගියාම අපි ගොඩාක් දුක් වෙනවා. අපි කොච්චර දුක් වෙනවද කියනවා නම් අපි ළඟ මෙහෙම තියෙන හැමෝම ගැන බලන්නත් අපට අමතක වෙනවා. ඒත් අපි අමතක කරන දෙයක් තියෙනවා. ඒ ගිය කෙනා වගේ මේ නැති වුණ දේ වගේම අද අපි ළඟ තියෙන මේ දේවලුත් මේ අයත් අපිට කවදා හරි දවසක නැති වෙනවා. ඉතින් ඒක තමයි මේ ලෝක ස්වභාවය. ඒ වගේ දේවල් අපි තේරුම් අරගෙන ජීවත් වුණොත් අපේ ජීවිතේ ලස්සනටම ගෙවන්න පුළුවන්. ඉතින් කතාවෙන් කතාව අපි කන්දි විහාරයටම ආවා. මේ දින කන්දි විහාරයට යන ප්‍රධාන මාර්ගය, ඉතින් මේ කන්ද නැග්ගහට පස්සේ තමයි අපිට ලස්සනම ලස්සන කන්දි විහාරය. ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බෞද්ධ විහාරයක්. මෙය කන්ද විහාරය නම් වීමට හේතුව නම් ඒ කන්දක් මත පිහිටීමයි. මේ කන්ද විහාරයේ පන්සල 1734 දී ස්ථාපිත කරන ලද්දකි. එය 19 වන සියවසේදී ප්‍රමුඛ බෞද්ධ විහාරස්ථානයක් ලෙස සංවර්ධනය විය. ඇත්තරම කන්ද විහාර පන්සලේ පුරාණ වටිනාකම කියා නිම කරන්න බැරි තරම් ගිහිල්ලම බලන්න ඕන ඉතාමත් ලස්සන, විදේශිකයන්ගේ ගොඩක් ආකර්ෂණීය. කන්ද විහාරය පුරාණ රජ මහා විහාරය ප්‍රසිද්ධ වීමට තවත් එක හේතුවක් තමයි එම විහාරස්ථානයේ පිහිටා තිබෙන අපමහා අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ මේ අලංකාර ඉතාමත් විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඉතින් ඇත්තටම අපි හිතේ හැටියට කන්ද විහාරයේ පන්සලේදී ආගමික වතාවත් කරලා වන්දනාමාන කටයුතුත් කරලා, ඒ වගේ මේ පුරාණ නටබුන් ඒ දේවලුත් දැකගෙන අපහු ගෙදරින් පිටත් වුණා. ඇත්තට මේක සුන්දර ගමනක්. ඉතින් අපිට පුළුවන් පුළුවන් වෙලාවට මේ වගේ අපේ රටේ තියෙන ලස්සන තැන් බලන්න යන්න ඕන.
මොකද කාලය කියන දේ හරිම සීමිතයි. පුළුවන් උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්න ඕනි කියලා තමයි අපි නම් හිතන්නේ. ඔයාලත් කන්ද විහාරයේ පන්සලට ගිහින් තියෙනවද? නැත්තම් යන්න කැමැත්තෙන් ඉන්නවද? කමෙන්ට් එකක් දාන්නකො පහලින්. ලස්සන ගමනක නිමාව. මේ වගේ තවත් ලස්සන ගමනක් ගියාම ලස්සනම බ්ලොග් එකක් අරගෙන මම එන්න. Thanks for watching. තෙරුවන් සරණයි.